සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ලාංකීය ප්‍රේක්ෂක සමට මෙච්චර කාලයක් මේ නාලිකාව තුලින් ඔබ නැරඹුවේ ක්‍රිකට් සම්බන්ධ වීඩියෝ. නමුත් ලාංකීය අපි දැන් සිටින්නේ ඉතාමත් තීරණාත්මක අවධියක. ඒ තමයි 2024 ජනාධිපතිවරණය. මේක නිකම්ම ජනාධිපතිවරණයක් නෙමෙයි. වත්මන් අපේ වගේම ඉපදින් ඉන්න දරුවන්ගෙත් අනාගතය තීරණය කරන ජනාධිපතිවරණයක්. ඒ නිසා ලාංකිකයන් ලෙස විශේෂයෙන් තරුණයන් ලෙස අපි අපේ වගකීම ඉටුකොළ යුතුයි. ඔබට විවිධ මත තියෙන්න පුළුවන්. නමුත් තහඩු කෑල්ලට අරකු බෝතලයට පාවෙන සාම්ප්‍රදායික ඡන්ද හැඩරුව හොඳින් හඳුනන බහුතර ලාංකිකයන් මේ වෙලාවේ ඉතාමත් බුද්ධිමත්ව ඡන්දය භාවිතා කළ යුතුයි. නැත්තම් අනාගත පරපුර අපිටත් අනාගතයේදී සාපතියයි. ජනාධිපතිවරණය සම්බන්ධව රටපුරා විවිධ රැලි පවත්වනවා. ජනාධිපති අපේක්ෂක අනුර කුමාර මහතාගේ රැලියකට සහභාගී වූ අප හොඳින් හඳුනන කුම්භියෝ නාට්‍යයේ ප්‍රියන්ත සහෝදරයා පැමිණ සිටින්නන්ගේ හදවතට දැනෙන්න සංවේදීව තම අදහස් ප්‍රකාශ කර තිබුණා. ඔහු කිව් දේ සාරාංශයක් ලෙස මෙසේ දැක්විය හැකි. මේ වෙලාවේ මේ පොළොවේ පරණ වියලුණු පස් ටික පෙරලලා වතුර ටිකක් දාලා බීජ ටිකක් කියලා අලුත් පැලයක් පැලවෙනකල් බලාපොරොත්තුෙන් බලන් ඉන්න කොන්ද කෙලින් තියන් තීරණයක් ගත්තු ඔබට ඇත්තරම ස්තුතියි. මම මේ වේදිකාවට නැග්ගේ බොක්කෙන්මයි. මිනිස්සු ගොඩක් වේදනාවෙන් ඉන්නේ. ඒ වේදනාව නැති කරන්න දැන් කාලේ උදා වෙලා තියෙන්නේ. තවත් වචනවලට රැවටෙන්න එපා. පැමිණි ඔබේ කාලය තව සීමිතයි. ඔබේ දරුවන් ගැන හිතන්න. අවුරුදු ගාණක් මුන් මාරුවේ මාරුවට රට කෑවා. තවත් ඒකට ඉඩ දෙන්න බෑ. අනුර සහෝදරයා ගැස්වල අහිංසක බලාපොරොත්තුවක් තියෙනවා. ඒ තමයි අපේ රට දියුණු සංස්කෘතික රාජ්‍යයක් බවට පත් කිරීම. පොහොසත් රටක ජීවත් වෙන්න ඔබ කැමති නැද්ද? අපි හැමෝටම ඕනේ දුක් නොමිදිනා අනාගතයක ජීවත් වෙන්න. ඉතින් ඒක ඉබේ පහළ වෙන්නේ නැහැ. 21 වෙනිදා ඔබේ වටිනා මනාපය මාලිමාවට ලබා දෙන්න කියලාත් ආදරෙන් ඉල්ලා සිටිනවා. මාලිමාවට කෝටියක් ජය වේවා. මෙවන් අදහසක් තමයි ඔහු දක්වා තිබුණේ. ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ජනාධිපති වුණොත් මැජික් කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් ප්‍රතිපත්ති ගරුක සමාජයක් හැදෙයි කියලා විශ්වාසයෙන් ඉන්න පුළුවන්. ඔබ මොකද මේ ගැන හිතන්නේ? අපේ අනාගතයේ භාර දී යුත්තේ කාටද? ඔබේ වටිනා බුද්ධිමත් අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. දැනට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්. මම ධනු සජීවන.